channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ඔන්න අදත් ඔයා අතරේ කරන තරුවක් එකතු කරගෙන මම ඇවිල්ලා ඉන්නවා මේ පැත්තේ මේ හිරුස්ටා තරුපෞලි සමාජිකයෙක් හයිදින් හිරුස්ටා සීසන් 3 හරහා හැමෝම අඳුරගත්ත සන්දීප රාජපක්ෂ අද මාත් එක්ක ඉන අයබෝව අයබෝව ඉතින් ඔන්න සන්දීප අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නකොට මේ දවස්වල මොකද වෙන්නේ මේ දවස්වල ඉතින් අලුත් පෙර කීපයක් කරා යනවා සින්දු කියන්නේ මම මේ විස්තරය I was like, සමම ජනප්‍රිය ගායකයන් දෙලියු සින්දු කීපයක් තියෙනවා. ඉතින් මේ එළියට දාන්න හිමිට බලාපොරොත්තු වෙනවා. අර එහෙම ලොකු ඉක්මනින් ගමනක් යන්න උවමනාවක් නැහැ. හිමි හිමින් ඉස්සරහට යන්න තමයි අදහස. එහෙමද? හිමි හිමින් කියන නැහැ. මීට කලින් මම අර වැඩි ටික කරගෙන දැන් තියෙන රටේ තත්ත්වයේ ආර්ථික ප්‍රශ්නත් එක්ක මගේ ගීත ටික ඉදිරියට දාගන්න බැරුව ඉන්නේ විමලම ඉතින් කොහොම හරි අපි බලමු අපි. ඉතින් ෂාත් එක්ක හිටියොත් අනිවාර්යයෙන්ම ඔන්න සන්දීප්ගේ පළවෙනි සින්දු අහන්න පුළුවන් නේද අපි? අනිවාර්යයෙන්ම. හරි එතකොට මේ මට අහන්න ඕනේ දැන් මේ මියුසික් ෆීල්ඩ් එක ගැන මොකද ඉතින් මියුසික් වලට ආපු එක ගැන සතුටු වෙනවද නැත්නම් අර සාමාන්‍යයෙන් ගොඩක් ආටිස්ලා ගැන ගත්තම කලකිරීමක් නේ තියෙන්නේ? කලකිරීමක් කියන්නේ මෙහෙමයි දැන් මම ඇත්තටම මගේ වෘත්තියේ දිහා මම පොඩි කාලේ ලොකු ආසාවක් තිබ්බේ සහ මම ඒක නිසා මේකේ එල්ලිලාම හිටියේ මම වෙන රස්සාවල් මම ගැන බර ගණනක් කරලා දිනු නමුත් මියුසික් කියන එක ඒක ඇඟටම බද්ධ වෙච්ච නිසා මම ඒකම මුලින් කරගෙන මේක අවසාන වෙනකම් මේකම මැරෙන තෙක් මේකම කරනවා කියලා හිතාගෙන තමයි ඉතින් I am not sure if you are a Pravina Kalakaro. අමීෂ වාලි බස්රා මගේ හිත මිත්‍රයෝ ඒ වගේ තරුණ තව ගොඩක් නම් කිව්වොත් ඒක තව මං හිතන්නේ ගොඩක් කියන්නේ ඉන්නවා. ඉතින් ඒ වගේ ශිල්පීන් ඇත්තටම මාර විදිහට අත දෙනවා. ඒ කියන්නේ මට සහම අලුතෙන් එන්න ඉන්න කට මම බොහෝ දකින මනේජ් ගයිගෙන ඒකෙන්ම කරන්න පුළුවන් හැම උදව්වක්ම වගේ කරනවා. ඉතින් thank you ඒ වගේ කලාකරුවෝ ලංකාව බිහි වෙන්න ඕනේ. ඉස්සරහට යනකොට නිහතමානීකම කියන දේ කොහොමද තියෙනවා? අනිවාර්යයෙන්ම කලාකරුවෙක් වුණාම ඇත්තටම නිහතමානී වෙන්න. ඒ කියන්නේ අපි අපේ ලංකාවේ මිනිසුත් එක්ක අපි හැමතිස්සෙම එයාලත් එක්ක වුණාම හිට ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කොහේ ගියත් මොන දේ කරත් අපි එයාලා තමයි අපි උඩට උස්සලා තියන්නේ. ඉතින් ඒ වගේ කලාකරුවෝ ඇත්තටම අඩුයි සහ ඇඟිලි වලින් අත කියන්න පුළුවන් පිළිසක් අතලොස්සයි. ඇත්තටම ඒ අතිකත්තම නිහතමානීකම කියන එක සෑම කලාකරුවෙකුගේම තියෙන ඕන හැබැයි නැත්නම් ඒකම තමයි. ඒකම තමයි. හිල්ස්ටා වේදිකාවේ ඔයාට වැඩිම වෝට් එක ලැබිච්ච සින්දු පොඩ්ඩක් කියමු. සඳ තර නිහඬයි ගහකොළ නිසලයි මුළු ලොව සැතපේ සිතිවිලි විතරක් අවදි වෙලා